ගණතුර පලවා හැර ආලෝකය පතුරවා ලීමෙන්ම අවිද්‍යාවේ අන්ධකාරයේ දුරුකොට ප්‍රඥාවේ ආලෝකයේ හදවත් තුල දැල්වේවායි ප්‍රාර්ථනා කරමින් ලෝපුරා Hindu බැතිමතුන් දීපවාලී දිනය සමරනු ලබනවා. ඒ ක්‍රිෂ්ණා දෙවිඳුන් පිදීම මූලික කරගනිමින් Hindu සංස්කෘතියේ ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා මගින් නිවෙස් අලංකාර කර පවුලේ සියලු දෙනා එක්ව පහන් දල්වා සුරයන් විසින් අසුරයන් පැරදවීම සිහිපත් කරමින් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම දීපවාලියේදී සිදුවෙනවා. දීපවාලි උත්සව වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සංස්කෘතික විවිධත්වයේ අලංකාරය අගමින් එකිනෙකා කෙරෙහි ගරුත්වය පිළිකෙනීම හා සහෝදරත්වයේ දෑත දිගු කරගත යුතු බවයි. බෙදා වෙන්කර දුර්වල කරන්නට තැත් කළ ශ්‍රී ලාංකික ජාතිය නොබෙදා සවිමත්ව සිට ගැනීමට කාලය පැමිණ තිබෙනවා. අසාධාරණය වෙනස් කර සැලකීම් ආන්තීකරණය වෛරී ප්‍රකාශ හා ප්‍රචණ්ඩත්වය ආදී මුළුඩුපටා තැමිය යුතුයි. මෙමකින් සමාජයේ බෙදාවෙන් කරන වරප්‍රසාදලාපින් හා වරප්‍රසාද අයිමි වූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියකට නැවතීමේ තිත තැබීමට පෙරමුණ ගත යුතු බවයි ජනාධිපතිවරයා තවදුරටත් පවසන්නේ. දීපවාලී දිනයේ දැල්වෙන දහස් ගණන් පහන් ආලෝකෙමින් සියල්ලන්ගේ සිත් සදන් තුළ සුහදත්වයේ සහ ප්‍රඥාවේ ආලෝකයේ පැතිරේවයි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණී අමරසූරිය පෙන්වා දෙන්නේ දීපවාලි උත්සවයේ ආලෝකය නිවෙස් ආලෝකවත් කරනවා පමණක් නොව අපගේ හදවත් තුළ යුක්තිය දයාව සහ සහයෝගීතාවය පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කරන බවයි. අඳුර පරදවා ආලෝකයේ ජයග්‍රහණය සමරන දීපවාලි දිනයේදී සමාජීය අසමානතාවන්ට එරෙහිව අකණ්ඩ අරගලයන්හි නිරතවන සියල්ලන්ටම ගෞරවය හිමි වූ බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන්නේ. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තේමා කොටගත් නව පුනර්ජීවයක් කරා පියනගෙන දෙයක් නිර්මාණය කිරීමේ විශිෂ්ට මෙහෙවරේදී දීපවාලියට සුවිශේෂී ස්ථානයක් හිමිවන බව ජනමාධ්‍ය හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. මේ අතර දීපවාලි උත්සවයේ නිමිත්තෙන් නැගෙනහිර පළාතේ සියලු Hindu කෝවිල්වලද අද පෙරවරුවේ විශේෂ පූජාවන් පැවැත්වුණා. වතුකරේ ජනතාවද දීපවාලි උත්සවයේ උත්කර්ෂවත් ලෙස සමරනවා.